දැන් ඔබතුමාට මේ අධිකරණයේ සිදුවුණු නොකු හිරිහැර ඒ වගේ ප්‍රශ්න ටිකක් ඔබතුමා කිව්වා. අධිකරණයේදී නෙමෙයි සර්, මේ මාධ්‍යවලින් අධිකරණයේදී මුකුත් මට තාම හිරිහැරයක් වෙලා නැහැ. නෑ නෑ, අපි දැන් මම අහන්නේ දැන් ඔබතුමා වාර්තාවක් ඔබතුමාගේ CID එක ඉදිරිපත් කළා කුරුණෑගල මහේස්ත්‍රාත් උසාවියට මෑතකදී. ඒ ડોක්ටර් ෂාෆිගේ මේ ප්‍රශ්නේ ඒකේ පිටු 200ක වගේ විශාල වාර්තාවක් 210ක වගේ වාර්තාවක්. දැන් ඒ විවර්ෂණයෙන් පසුවත් ඔබතුමාගේ නෙදාරීන් කීප දෙනෙකුට එවැනි තර්ජන ඇති වුණා කියලා වාර්තා වෙලා තිබුණා. ඔව්. ඉතාමත් මේ ස්තුතිවන්ත වෙනවා ඒ ප්‍රශ්නේ අහවපුවාට. දැන් මේ එක නීතිච්ච මහත්තයෙක් ඇවිල්ලා මාධ්‍යයෙන් ඇහුවා මේ දැන් මේ ඒ කාන්තාවන්ගේ පැලෝපිය නාලේ ටෙස්ට් කරන්නේ මේ චානියා බේසේකරයි මේ රුවන් ගුණසේකරයිද කියලා. ඉතින් එහෙම ටෙස්ට් කරන්න මං VUG කෙනෙකුත් වෙයි, මං මේ මෙලෝ දෙයක් දන්නේ නැහැ වෛද්‍ය විද්‍යාව පිළිබඳව. හැබැයි මේ විමර්ශනයෙන් පස්සේ මහාචාර්යවරු කීප දෙනෙක්, විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලොන්ගෙන් ඒ සම්බන්ධ යම් දැනුමක් ලබා ගත්තා. සාමාන්‍යයෙන් අපි විවිධ මේ පැමිණි ලියනවා. දැන් එක අවස්ථාවකදී ගුවන් යානා එන්ජින් වලට යකඩ කෑලිය ඇතුල් කරලා පරීක්ෂණයක් ආවා. ඉතින් එතෙන්දී අපි මේ එමිරේට්ස් එකට කිව්වා මේ ගුවන් යානා එන්ජින් ගැන අපි දන්නේ නැහැ, අපිට මේක දැනුමක් ලබා දෙන්න, මේකේ ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ සති දෙකක අපිට ගුවන් යානා එන්ජින් සම්බන්ධව කුහුණුවක් ලැබලා තමයි ඒ විමර්ශනය බොහොම සාර්ථකව කරා. ඉතින් ඒ වගේ තමයි ඉස්සෙල්ලම මේ මොකද්ද සිසේරියන් සත්කම කියන එක. ඉතින් මේ සාමාන්‍යයෙන් ළමයෙක් හම්බෙන්න ඉන්න කෙනෙක්ගේ මේ ගර්භාෂය කපලා ළමයා එළියට ගන්නවා කියන එක දැනුම තිබුණා. ඊට අමතරව මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක ගැන අපි අධිකරණ නියෝගයක් අනුව පත් කරගත්තු මණ්ඩලයක් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී සොවිසා රෝහලේ කාන්තා හා ප්‍රසව වෛද්‍ය විශේෂඥයෙක්, කාසල් රෝහලේ ප්‍රසව හා කාන්තා රෝග විශේෂඥ වෛද්‍යරයෙක් ඇතුළු කණ්ඩායමක් පත් කරගත්තා. ඒගොල්ලෝ එක්කත් ඊට අමතරව ප්‍රොෆෙසර්ස්ලා කීප දෙනෙකුත් එක්ක කතා කරලා ඒ තොරතුරු දැනගත්තා. ඉතින් අර ඔබතුමා ඇහුවා වගේ අර ඒ තත්ත්වෙටම ගිහිල්ලා තියෙන්නේ දැන් මේ විමර්ශන කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. මේ විමර්ශන නිලධාරින්න මේ වගේ අපහාස කරන්න ගියහම තර්ජන අනිය මාර්ගයෙන් තර්ජන කිරීම තමයි ඒවා. දැන් ඔබතුමා දැන් ඒ උසාවියේ ඉදිරිපත් වෙද්දී ඔබතුමාගේ නිලධාරින් කෙලින්ම ඉදිරිපත් වෙනවද නැත්නම් රජයේ නීතිඥවරුත් එක්ක? මුලින් මස තනියෙන් සහකාර පොලිස් අධිකාරී තිසේරා ඉදිරිපත් වුණා තවත් විමර්ශන නිලධාරින් එක්ක. ඊට පස්සේ මේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ සහකාර පොලිස් අධිකාරී තිසේරා සමග පෙනී හිටියා. පෙනීදල කරුණ දැක්ුවා. දැන් ඔබතුමන්ලාට මේ නිලධාරිනුට ඇතිවරණ මේ හිරිහැර උසාවියට දැනුම් දුන්න නැද්ද? උසාවියට දැනුම් දෙන්න කටයුතු කරලා තියෙන්නේ. මේ අපි එදා මේ කියන්නේ 27 වෙනිදා, ගිය මාසේ 27 වෙනිදා උසාවියේදී වෙච්ච සැලකිරීම් ඔක්කොම අපි ඉල්ලුවා. අපිට පැමිණිල්ල වෙනුවෙන් අයිතියක් තියෙනවා ඒ එදා ප්‍රොසීඩින්ස් කාර්යසටහන් ඉල්ලන්නේ. ඉතින් කාර්යසටහන් අපි ඉල්ලුවා. ඊට පස්සේ කාර්යසටහන් අධ්‍යයනයේදී ඒ දැන් සාමාන්‍යයෙන් අධිකරණ කටයුත්තකදී පාර්ශ්ව තුනක් ඉන්නවා. පැමිණිල්ල, විත්තිය, අගතියටපත් පාර්ශ්වය. ඊට අමතර පාර්ශ්වයන් නම් මම දන්න හැටියට නැහැ. ඉතින් ඒ 27 වෙනිදා ඒ පාර්ශ්ව තුනටම අයිති නොවන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා කරුණු දක්වලා තිබුණා. ඉතින් ඒ කරුණු දැක්වීම අර අපි ඉල්ලපු ප්‍රොසීඩින්ග්ස් වල තිබුණේ නැහැ. ඊට පස්සේ අපි රෙජිස්ට්‍රාර්ගෙන් ඒක අහපුවාම රෙජිස්ට්‍රාර් අපේ නිලධාරියා ඉස්සරහම ඒ ස්ටෙනෝ ගෙන්නලා අහලා තිබුණා ඇයි මේවා නැහැ කියලා. ඒ බාර කියලා තිබුණා සර් ඒවා අයි කරන්න කිව්වා කියලා. ඒ කියන්නේ මහේස්ත්‍රාත්තුමා එයාගේ සැලකිරීම අයි කරන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ අපි ඒක බී වාර්තාවේ සඳහන් කරා ඔබතුමා විසින් මේ සැලකිරීම අයින් කරන්න කිව්වා කියලා. ඉතින් ඊට පස්සේ ගියපු නිලධාරියටත් ප්‍රශ්න ඇති වුණා උසාවියේදී. මහේස්ත්‍රාත්තුමා ඒකට මේ නිලධාරියට මේ දොස් කියලා තිබුණා. ඊට අමතරව වෙනත් නීතිච්ච මහතුරුත් දොස් කියලා තිබුණා. ඒ වගේ මේ මහේස්ත්‍රාත්තුමා මේ තමුන්ලා මේ දාලා තියෙන වාර්තාවේ මේවා තියෙනවා කියලා මම දන්නේ නැහැ. පස්සේ තමයි ඒක ස්ටෙනෝට ලියා ගන්න බැරි වෙලා තමයි ඒක වාර්තාවට ඇතුල් කරලා තියෙන්නේ. මම කපපුවා නෙවෙයි. එයා විමර්ශනයක් කරලා තිබුණා. ඒ රෙජිස්ට්‍රාගෙන් දිවුරුම් ප්‍රකාශයක් අරගෙන තිබුණා.
ඒ ස්ටෙනෝගෙන් දිවුරුම් ප්‍රකාශයක් කරන් තිබුණා. ඒවත් එකතු කරලා දැන් මට මගේ නිලධාරියට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා මහේස්ත්‍රාත්තුමා විමර්ශනයක් කරන්න කියලා. ඉතින් මට ඒක කරන්න බෑ. ඒක මේ මොකද මගේ නිලධාරියට විරුද්ධව ඒක කරලා කවුරු පිළිගන්නෙත් නැහැ. ඉතින් ඒක ගරු නීතිපතිතුමාට යොමු කරා ගන්න ඕන පියවර මොකද්ද කියලා මේ එතුමගෙන් උපදෙසක් ගන්න ඒ පැමිණිල්ල සම්බන්ධයෙන්. දැන් එතනදී ඔබතුමාලා කියනකොට මේ පැලෝපියනාලවල පේටන්ස් එක නැත්නම් ඒක අවහිර වෙලාද කියලා බලන්න ලංකාවේ සාමාන්‍ය කරන පරීක්ෂණය මේ HSG එකනේ, හිස්ටරෝ සෙල්ෆින්ග්‍රාෆි නැත්නම් ඩයි ටෙස්ට් එක. ඒක තමයි සාමාන්‍ය කරන පරීක්ෂණය. CID එක පැත්තෙන් ඉල්ලා හිටිනකොට මේ පරීක්ෂණයට අදාළ මවුරුණ යොමු කරන්න කියලා. ඔය රෝහලේ අධ්‍යක්ෂවරයා ඒ වෙලාවේ නේද කියන්නේ ඒ එහෙම පරීක්ෂණයට භාජනය කළොත් එහෙම සංකූලතා ඇති වෙන්න පුළුවන්, සමහර විට ඒ මවුරු මිය යන්නත් පුළුවන් කියලා. ඔව් ඒක තමයි උනේ. අපි අර මුලින් අධිකරණ නියෝග මත පත් කරපු මේ වෛද්‍ය මණ්ඩලය එක්ක සාකච්ඡා කරා මේ කොහොමද මේක දැන් මේ පැලෝපියනාලේ මේ පැමිණිල්ල තිබුණේ මේ ක්ලෑම්ප් එකක් දාලා එහෙම නැත්නම් අතින් මිරිකලා මොනවා හරි ඩැමේජ් එකක් කරනවා කියලා. ඒක සොයන්න කොහොමද කියලා ඇහුවා. මේ වෛද්‍ය මණ්ඩලය කිව්වා මේකට ඩයි ටෙස්ට් එකත් ලැපරොස්කොපි කියන පරීක්ෂණයක් කරන්න ඕන කියලා. හැබැයි ඒගොල්ලෝ නිශ්චිතවම කිව්වා ඒ ඒ දෙකම කරන්න රිටන් කන්සෙන්ට් එක, ඒ කියන්නේ ලිඛිත කැමැත්ත අවශ්‍යයි. ඒක නිසා මේ ඒ මව්වරුන්ට මේකේ තියෙන தত্ত্বය පැහැදිලි කරලා ඒගොල්ලොන්ගෙන් මේ ලිඛිත කැමැත්ත ගන්න අවශ්‍යයි කියලා කිව්වා. අපි ඊට පස්සේ අපිට ඇත්තටම තිබුණේ පැමිණිලි 617ක් තමයි මේ ළමයි හම්බුනේ නැහැ සීසීරියන් සත්කමට පස්සේ කියලා. ඔය 1000 ගණන් තිබ්බ කිව්වට අපිට තිබුණේ නැහැ. ඒවා අපි කුරුණෑගල ඉඳන් ලිව්වේ අපිට ඉදිරිපත් වෙලා තිබුණේ. ඒිනුත් ළමේ අපේක්ෂාවෙන් ඉඳලා මට ළමෙක් නැහැ කියලා තිබුණේ පැමිණිලි 143යි. ඒ 600 ගණන් අතරේ. ඒ 143 දෙනා අර අවයනස් ප්‍රෝග්‍රෑම් එකට එහෙම නැත්නම් දැනුවත් කිරීමේ වැඩසටහනට යොමු කරන්න අපි යෝජනා කළා තිබුණා මේ පහුගිය 6 මාසේ 30 වෙනිදා. මෙහෙන් වෛද්‍යවරු 6 දිනක් ගිහිල්ලා ඒකට වීඩියෝ ක්ලිප් එකක් ගෙනහැල්ලා ඒ මව්වරුන්ට නරිෂ්මන්ට් එකක් දීලා එහෙම යෝජනා කරලා තිබුණා. ඊට පස්සේ 27 වෙනිදා ඒ 30 වෙනිදා යෝජනා කරලා තිබුණේ 6 මාසේ 27 වෙනිදා තිබුණු නඩුව විමසීමේදී කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා කියලා තිබුණා මේ මව්වරු මැරෙනවා, ඊට පස්සේ විවිධ කැන්සර්ස් හැදෙනවා, ඒ වගේ ලොකු මේකක් තිබුණා. ඊට පස්සේ උසාවියෙන් ඒක නැවැත්තුවා අධිකරණේ. හැබැයි ඊට පස්සේ අපි විමසුවා ලංකාවේ තියෙන ටීචින් හොස්පිටල් 12කින් ප්‍රයිවට් හොස්පිටල් 5කුත් ඇතුළුව ඒ 12න් 11කින් ඇවිල්ලා තියෙන 10කින් ඇවිල්ලා තියෙනවා පසුගිය අවුරුදු 5 ඇතුළත මරණ කිසිවක් නැහැ, සංකූලතා කිසිවක් නැහැ කියලා. ඉතින් අනිත් එක මේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා ඒ වගේ ප්‍රශ්නයක් ඒ වගේ අධිකරණයේ ඉදිරියේ සැලකිරීමක් කරලා මේ මව්වරු මැරෙනවා කැන්සර්ස් හැදෙනවා කියලා කිව්වට එතුමා දන්ත වෛද්‍යවරේ. ඒ එතුමා උසාවියට කැඳෙව්වේ කොහොමද? එතෙන්ට ගියේ කොහොමද? එතෙන්ට ඇවිල්ලා හිටිද්දී මේ මහේස්ත්‍රාත්තුමා තමයි දැන් මේ අගතිටපත් පාර්ශ්වයේ මේ නීතිච්ච මහත්තුරු කියලා තුන අධ්‍යක්ෂකවරයා ඉන්නවා. එතුමාට මේකට මේ කරුණු පැහැදිලි කරන්න දෙන්න කියලා. අධ්‍යක්ෂකවරයා එදා රෝහලට ගියේ මිස් උසාවිට ගියයි. ඒක කැඳවලා තිබුණද? නෑ කැඳවලා තිබුණේ නෑ. කිසිම කැඳවීමක් නැතුව තමයි එතුමා ගිහිල්ලා තියෙන්නේ. නියෝජ්‍ය පොලිස්පතා දැන් එතුමා මැදිහත් වෙලා දීපු කරුණු ඉදිරිපත් කිරීම වාර්තා වලින් ඉවත් කරාට එතුමගේ කරුණු ඉදිරිපත් කිරීම නඩු කටයුත්තට බලපාලා තිබෙනවා. පැහැදිලිවම බලපාලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි පොලිස්පතිතුමා හරහා අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා දැනට. ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. ඒ වගේම ඔබතුමාගේ මේ පරීක්ෂණ කිරීම සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් වීමට එතුමාගේ ඉල්ලීමක් කරන්න සිදු වුණාද? නෑ, අපි අදහස් කරේ සර් ඒ කුරුණෑගල රෝහලේ දැන් මේ පරීක්ෂණ කෙරුවොත් උතන තවත් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ මව්වරුන්ට අර දැනුවත් කිරීමේ වැඩසටහන 30 වෙනිදා එහෙ කරලා ඒගොල්ලොන්ගේ ලිඛිත කැමැත්ත ආවට පස්සේ ඒගොල්ලන්ව දවසක පරීක්ෂණයක් තියෙන්නේ. ඒගොල්ලෝ කොළඹට එක්කන් ඇවිල්ලා කාසල් සහ සොයිසා රෝහල්වල ඒකට සූදානම් කරලා තිබුණා. මොකද වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් තිබුණා සර් මේ දැන් ওই ඩයි ටෙස්ට් එක කරනකොට පැලෝපියනාලේට ඉන්ජෙක්ට් කළ ඩයි එක පැලෝපියනාලේ ඇතුලේ තීද්දි එක්ස්රේ කරනවා. එතකොට එක්ස්රේ එක ගන්නකොට ඒ වෛද්‍යවරු එක්ස්රේ එකට නිරාවරණය වෙන හින්දා
ඒගොල්ලොන්ට පොඩි රිස්ක එකක් තියෙනවා මේ කැන්සර්ස් හැදෙන්නේ. ඉතින් ඒගොල්ලෝ අකමැති එක. ඒක සතියට දෙකක් තුනක් වගේ තමයි කරන්න පුළුවන්කම තිබුණේ. ඒ විදිහට කුරුණෑගල ඉඳලා කොළඹ එක්කන් ඇවිල්ලා මේ රෝහල් දෙකේ සොයිසර් රෝහලේ කාසල් රෝහලේ තමයි මේ පරීක්ෂණය කරන්න අපි සූදානම් කරලා තිබුණේ. ඉතින් ඒ අරෙන්න මේ කුරුණෑගල රෝහලට යන්න කියලා කිසිම දැනුම් දීමක් කරලා තිබුණේ නැහැ. දැන් කවුරු මේ 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 මව්වරුන් අතරේ කවුරු හරි ඉදිරිපත් වුණාද මේ මේ පරීක්ෂණයට? දැන් ඔබතුමා දැනුවත් පරිදි දැන් ඒ ඒකට ඉදිරිපත් වෙනවක රිටන් කන්සෙන්ට් එක ගන්න තමයි අර 30 වෙනිදා දැනුවත් කිරීමේ වැඩසටහන කරලා තිබුණේ. ඒ අතරේ අපි දැන් මේ ડોක්ටර් සාෆිත් එක්ක මේ සිසේරියන් සැත්කම් වලට වාජනය මේ කරන්න ඇසිස් කරපු නර්ස්ලා 73 දෙනෙක්. ඔව්. එතකොට වෛද්‍යවරු 41 දෙනෙක්, විශේෂඥ වෛද්‍යවරු 7 දෙනෙක් නැත්තන් 9 දෙනෙක්. ඒගොල්ලොන්ගේ ප්‍රකාශ වාර්තාගත කරලා තිබුණා මේ අවස්ථාවේදී මෙහෙම දේවල් දකින්නවද කියලා. ඒ කවුරුත් කියලා තිබුණ නැහැ එහෙම දෙයක් දකින්නවා කියලා. ඒ මේ කියන්නේ මේ පැලෝපිය නාලයට හානියක් කරනවා, එහෙම නැත්තම් ටූල් එකක් දාලා ක්ලෑම්ප් කරනවා හරි දැකලා තිබුණා. ඉතින් අපි මේක එහෙම හානියක් වෙලා තියෙනවද කියලා හොයන්න තමයි මේ පරීක්ෂණේ කරන්න ඕනේ. ඉතින් ඒකට අධිකරණ නියෝගය හරස් වෙලා තියෙනවා. අර පිටු 210ක වාර්තාවේ ඔය කරුණු තමයි අතුරතර තිබුණේ. ඒ කුණ්ඩාගල මැජිස්ට්‍රේට් මාගේ භාර්යාව කොහෙද වැඩ කරනවා කියලා දන්නවද? දන්නවා. කොහෙද? කුරුණෑගල රෝහලේ නිර්වින්දක වෛද්‍යවරියක් හැටියට වැඩ කරනවා කියලා දන්නවා. අර ડોක්ටර් ෂාෆි ත්‍රස්තවාදයට සම්බන්ධ වූ කෙනෙක් හැටියටත් පැමිණිලි ඉදිරිපත් වෙලා තිබුණා. නෑ, එහෙම පැමිණිල්ලකුත් නෑ. අපි කරපු විමර්ශනයේදී එහෙම අනාවරණය වීමකුත් නෑ. අන්තවාදයට සම්බන්ධ වූ කල්ලියක සම්බන්ධකම් තියෙන කෙනෙක් හැටියටත් සමහර දෝෂාරෝපණය කරලා තිබුණා. එහෙමත් විමර්ශනයේදී අනාවරණය වෙලන සාක්ෂි තිබ්බනම් ඉතින් ඒ ගැන අපි උසාවියට අනිවාර්යෙන් කරුණු වාර්තා කරනවා. එකක් හරි මේ දැන් මේ පැලෝපිය නාලවල ප්‍රශ්නෙත් එකක් හරි අපිට මේ තිබුණා නම් අපි ඒක වාර්තා කරනවා. අපිට ඒකේ මේ විශේෂත්වයක් නැහැ ડોක්ටර් සාෆි කියලා. නමුත් එහෙම දෙයක් නැති හින්දා අපිට ඉතින් උසාවියේ මේ සත්‍ය කරුණු මිසක් අසත්‍ය දේවල් කියලා අමාරුවේ වැටෙන්න ඕනේ නැහැ නේ සාෆි නිසා.